අයිපන් සුබ උදෑසනක් ඒ වගේම නිරෝගීමත් යහපත් දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. අද මාර්තු මාසේ 19 වෙනිදා සිකුරාදා දවස් අපි මුණ ගැහෙන්නේ සිවුදෙසින්. දැන් කොරෝනා වෛරස් තත්ත්වය හමු වේ උනත් ජන ජීවිතය සාමාන්‍යතට පත්ව තිබෙනවා. එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා. නමුත් සෞඛ්‍ය අංශව ධාරණය කරනවා කොයිතරම් අපි සෞඛ්‍ය ආරක්ෂිතව අපේ වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍යද කියලා. මොකද ලෝකය පිළිබඳව කතා කරද්දි කොරෝනා තෙවන රැල්ලක් පිළිබඳ කිසියම් අවධානමක් වාර්තා වෙනවා. ඉතින් එන්නත් ක්‍රමයක් ක්‍රියාත්මකයි. නමුත් සමබරව මෙය ව්‍යාප්ත වී නැති එකත් ප්‍රශ්නයක්. ඒත් එක්කම ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන්ුත් යම් යම් මතභේද තියෙනවා. අපි ඒ සියල්ල ගැන අද දවසේදී සිවුදෙසින් කතාබහට ලක් කරමු. ඉතින් සිවුදස අද ඔබට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ ප්‍රවීණ විදේශ විචාරක ප්‍රසාද් තොටංකොට. ආයිබෝන්. අපි බලමු අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන ප්‍රවෘත්තිවල ප්‍රමුඛම ප්‍රවෘත්ති මොනවද කියලා. ලෝකයේ රටවල් ගණනාවක් වගේම ලංකාවෙත් භාවිත කරන මේ ඇස්ට්‍රාසෙනකා එන්නත සම්බන්ධයෙන් කිසියම් මතභේදාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ලෝපුරා ව්‍යාප්ත වුණා කියන්නේ පැතිර ගියා ඒ කතාව. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ නම් මෙහි කිසිම ගැටලුවක් නැහැ මේ දිගටම භාවිතා කරන්න කියලා. දැන් යුරෝපයේත් මේ පැවති මතභේදාත්මක තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවක් තමයි තියෙන්නේ. ඔව් සුනිත, ඊයේ රාත්‍රියේ නිකුත් කළා මේ යුරෝපා ඖෂධ පිළිබඳ ඒජන්සියේ යුරෝපියන් මෙඩිසින්ස් ඒජන්සියේ වාර්තාව මේ ඇස්ට්‍රාසෙනිකා එන්න සම්බන්ධයෙන්. එහිදී යුරෝපා වෛද්‍ය නැත්තම් මේ ඖෂධ ඒජන්සි තාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතයේ කිසිදු ගැටලුවක් මතු කරන්නක් නොවේ කියලා. ඒ වගේම යුරෝපා රටවල් 13ක් මේක తాවකාලිකව භාවිතය අත්හිටෙව්වයිට හේතුව තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා මේ ලබා දුන් ඇතැම් පුද්ගලයන්ගේ රුධිර කැටිගැසීම් තත්ත්වයක් මේක හඳුන්වනවා වෛද්‍ය වශයෙන් සෙලිබ්‍රල් වීනස් ත්‍රොම්බෝසිස් කියන නමින් තමයි මේක හඳුන්වනු ලබන්නේ. එතකොට මේ තත්ත්වය බ්ලඩ් ක්ලොට්ස් ඉන් ද හෙඩ් ඒ කියන්නේ හිසේ රුධිර නාලවල කැටි හට ගැනීම තත්ත්වයක් ඇතැම් පුද්ගලයන් තුළ වාර්තා වුණා කියලා. මේ විශේෂයෙන් මුලින්ම ස්වීඩනෙන් මේක නෝර්වේ රාජ්‍යයෙන් පටන් ගත්තින් පසු ස්වීඩන් සහ අනිකුත් යුරෝප රටවල් මේ ගැන අවධානය යොමු කළා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දත්ත විශ්ලේෂණය කළා මුල ඉඳලම කිව්වේ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මේකට සම්බන්ධයක් නැහැ, මේ තත්ත්වයට සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඇස්ට්‍රාසෙනිකා එන්නත ආරක්ෂිතයි. ඕකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කරා දැනට ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කරන රටවල් වලට ඒක නවත්තන්න එපා කියලා. එතකොට එතෙන්දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව පෙන්වලා දුන්නා යුරෝපයේ එන්නත් කරලා තියෙන ප්‍රමාණය සහ මේ බ්ලඩ් ක්ලොට්ස් එහෙමත් නැත්නම් රුධිර කැටි ඇතවීමේ තත්ත්වයන් අතර තිබෙන මේ සංඛ්‍යාත්මකව තියෙන තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වලා දුන්නා. දැන් මේ ප්‍රශ්නය මතුවෙනකොට යුරෝපයේ 1,70,00,000 ජනතාවට මේ එන්නත ලබා දීලා තිබුණා. එතකොට 1,70,00,000කින් 37 දෙනෙකුට තමයි මේ සිදුවීම් වාර්තා වෙලා තිබුණේ. එතකොට ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ඉතාම අවම සංඛ්‍යාවක්. ඒ කියන්නේ 1,70,00,000කින් 37 දෙනෙකුට තමයි මේ සිද්ධිය මේ රුධිර කැටිගැසීම් වාර්තා වුණේ. එතකොට දැන් මේ සිද්ධීන් පිළිබඳව ඉන් පස්සේ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ඒ කේසස් එහෙමත් නැත්නම් මේ රුධිර කැටි ඇති වූ රෝගීන් පිළිබඳව පුළුල් වෛද්‍ය පරීක්ෂණ මාලාවක් දියත් කෙරුණා. ඒ අදාළ රටවල් සියල්ල එහිම. ඉන් අනතුරුව තමයි මේ ඒ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ සමාලෝචනය කරන ලැබුවා යුරෝපියන් මෙඩිසින් ඒජන්සි එක විසින්. ඒ කියන්නේ යුරෝපා ඖෂධ අධිකාරිය විසින් ඒ සියලු දත්ත විශ්ලේෂණය කෙරුවා. අවසානයේ ඔවුන් මේ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණියා. ඒ නිගමනය දැනුම් දුන්නා එමීර් කුක්. අපි දැක්කාර කලින් දර්ශනයේ එමීර් කුක්, ඒ කියන්නේ මේ යුරෝපා ඖෂධ ඒජන්සියේ අධ්‍යක්ෂවරිය දැනුම් දුන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙන්න මෙහෙමයි කිව්වේ, "This is a safe and effective vaccine." Safe and effective. කාරණා දෙකක් කියනවා. ආරක්ෂිතයි, ඒ වගේම ඵලදායකයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ආරක්ෂිත සහ ඵලදායක එන්නතක් බව යුරෝපා ඖෂධ ඒජන්සිය ඊයේ නිවේදනය කළා. එතකොට දැන් මේ ප්‍රශ්නය එතනින්ම ඒ ප්‍රකාශයත් එක්කම අර මෙතෙක් පැවති සැක සහිත තත්ත්වයන් සම්පූර්ණයෙන්ම දුරු කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය වෙනවා.
එතකොට දැන් මේ සම්බන්ධයෙන් ඔය එන්නත භාවිතය අත්හිටවපු රටවල් මොනවද කියන්නේ? ප්‍රධාන රටවල් වෙනවා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය වගේ රටවල්. දැන් මේ රටවල් ඊයේ දිනේම නිවේදනයක් නිකුත් කළා අද වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා කියලා මේ එන්නත ලබා දීම සඳහා නැවත වතාවක් එන්නත ජනතාවට ලබා දීමේ ක්‍රියාවලිය ඇරඹීමට අවශ්‍ය කටයුතු අද සිට අනුගමනය කරන බව මේ රටවල් නිවේදනය කරා, ප්‍රධාන රටවල් නිවේදනය කරා. ස්වීඩනය තව දින කිහිපයක් ඔවුන්ගේ කියන්නේ අභ්‍යන්තර දත්ත විශ්ලේෂණය කරලා මේ තත්ත්වය ගැන විමර්ශනයක යෙදෙනවා. ස්වීඩනය දැනුම් දීලා තිනවා. ඒ අනුවට අනිකුත් සියලුම රටවල් සිසු රටවල් මේ මේකට සම්බන්ධ වෙච්ච රටවල් 13න් ස්වීඩනය හැරෙනකොට අනිකුත් සියලුම රටවල් ඉතාම ඉක්මනින් මේ එන්නත් භාවිතය අවම කරන්නට, ඒ වගේම එන්නත් භාවිතය පුළුල් කරන්නට සහ මේ තියෙන මේ සැක සහිත තත්ත්වයන් අවම කරන්නට පියවර ගනිමින් ඉන්නවා. එතකොට දැන් මේ යුරෝපයේ තමයි මේ තත්ත්වය නිර්මාණය වුණේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම ලංකාවේදීත් මේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන අපේ කැබිනට් ප්‍රකාශකවරයා පැහැදිලිව සඳහන් කරා යුරෝපයේ භාවිත කරන එන්නතට වඩා වෙනස් එන්නතක් භාවිත කරන. දැන් යුරෝපා එන්නතත් මේ වෙනකොට ආරක්ෂිත බව තහවුරු වෙලා තිබෙනවා. හැබැයි ඔය යුරෝපය මේ එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටෙව්වා කියලා මේ ලෝකයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතට තිබිච්ච ඉල්ලුම අඩු වුණේ නැහැ. දැන් අපිට වාර්තා වෙනවා, මේ තවත් BBC වාර්තාවක දැක්වෙනවා, ඉන්දියාවේ මේ වෙනකොට මේ සිරස්තලයේ මං කියවන ඉන්දියා one of the world's largest producers of coronavirus vaccine is struggling to meet its export commitments. ඉන්දියාව මේ වෙනකොට මේ සීරම් ආයතනය තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මහා පරිමාණ නිෂ්පාදනය කළා. දැන් ලෝකයට බෙදාගෙන යුරෝපයේ නිෂ්පාදනාගාරවල නිකුත් වෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා දැන් ඉන්දියාවේ සීරම් ආයතනෙන් යුරෝපයටත් එන්නත් ලබා ගැනීමට පටන් අරන් තිනවා. ඕකේ බොහෝ රටවලට එන්නත් නිකුත් කිරීම ආරම්භ කළා තියෙනවා. දැන් ඒ නිසා මේ වෙනකොට මේ සීරම් ආයතනය විශාල ඉල්ලුමකට මුහුණ දීලා තිනවා. ඒ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම කරගෙන යන්නට අපහසුතාවයකට පවා ඔවුන් මුහුණ දීලා තිබෙනවා. දැන් මේ වෙනකොට වාර්තා වෙනවා පමා කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා නේපාලයෙන් ලැබිච්ච මේ ඇනෝමක් පමා වෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තවත් රටවල් කිහිපයක ඇනෝම් සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් ඒ ඇනෝම් ලබා දෙන්නට අපහසු වෙයි කියලා මේ වාර්තාවේ දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් සඳහන් කරන මේ පමාවට හේතු විදිහට සඳහන් කරනවා. The firm said that it has also faced difficulties importing cell culture media. දැන් මේ එන්නත නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඒ මාධ්‍යන් ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ දීලා තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම මේ දැන් ඇමරිකාව මේ වෙනකොට ඇතැම් වෛද්‍ය උපකරණ මේ අපනයනය සඳහා සීමා පනවලා තියෙනවා. ඒතර ඒකත් නරක විදිහට මේ ක්‍රියාවලියට බාධා වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට දැන් ඉන්දියාව මේ වෙනකොට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ සැපයුම් කඩිනම් කරන්න කියලා. මොකද ඇමරිකාවේ ඇමරිකාව දේශීය වශයෙන් මතුවෙච්ච ගැටලු සහගත තත්ත්වයක් අනුව තමයි මේ වෛද්‍ය උපකරණ සහ ඔය පරීක්ෂණ උපකරණ නිකුත් කිරීම මේ අපනයනය කිරීම අත්හිටවල තියෙන්නේ. දැන් මේනට ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා තියෙන ඉන්දියාව මේ ක්‍රියාවලියට ඉඩකඩ ලබා දෙන්න කියලා. මොකද දැන් එන්නත් සඳහා තියෙන ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යද්දී අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ අපි අනිකුත් රටවල් හා සමගාමීව යුරෝපා රටවල් සමගාමීන් වගේ අපි එන්නත් ලබා දීම ආරම්භ කළා. නමුත් දැන් ලෝකේ තවත් රටවල් ගණනාවක් තියෙනවා තාම එකම එන්නතක්වත් ලබා නොදීපු. ඒ වගේම මෙම රටවල් වලටත් එන්නත් ලබා ගැනීම ගැටලුවක් තියෙනවා. දැන් අපිට වාසිදායක තත්ත්වයක් උදා වුණේ මේ දකුණු ආසියානු සහයෝගිතාවය. කියන්නේ ඉන්දියාව ප්‍රථමයෙන් අපේ රටවලට ලබා දෙන එන්නත ලබා දෙන්නට උත්සුක වුණා. ඒ ක්‍රියාවලිය අනුව අපිට විශාල පහසුවක් අත් වුණා අපේ අනතුරුදායක කණ්ඩායම් වලට ඉක්මනින් මේ එන්නත ලබා දෙන්න. නමුත් අනිකුත් රටවලට මේ තත්ත්වය තාම නැහැ. ඊයේ දිනේ වාර්තා වුණා දැන් මේ දකුණු ආසියානු සහයෝගිතා වැඩපිළිවෙලට ඉන්දියාවේ ඒ වැඩපිළිවෙලට අයත් නොවුණු එකම රට තමයි පකිස්තානය.
දැන් පකිස්ථානයට එන්නත් ලබා දීම පරක්කු වුණා. ඒ කියන්නේ ඉන්දියාවෙන් නෙවෙයි ඔවුන් එන්නත් පස්සේ පකිස්ථානයේ වඩා සමීප සම්බන්ධතා පවත්වන චීනයෙන් ලබා ගත්තා. එතකොට පකිස්ථානයට පළමු එන්නත් ඔගේ ළඟා වුණේ ඊයේ දිනේදී. සයිනෝෆාම් කියන එන්නත ඊයේ පකිස්ථාන ගුවන් හමුදා යානයක් මගින් පළමු තොගේ පකිස්ථානයට අරගෙන ආවා. එතකොට දැන් මේ වගේ අප්‍රිකානු රටවල් තිබෙනවා. ඒ වගේම තවත් රටවල් ගණනාවක් තියෙනවා මේ එන්නත් ක්‍රියාවලිය තවම නිසි පරිදි ආරම්භ නොකරපු. ඒ නිසා දැන් අපිට මෙතෙන්දී අවධානය යොමු කරන්න සිද්ධ වෙන කාරණේ තමයි මේ එන්නත් කරන ක්‍රියාවලිය මේ රෝගේ පිටුදැකීම සඳහා අවශ්‍ය කාරණේ. මේ වෙනකොට ලෝකේ එන්නත් ලබා දීපු ක්‍රමවේදය සහ ඒ සංඛ්‍යාවන් බැලුවහම බොහෝ රටවල මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා ඒ වගේම ඇතැම් කලාපවල මේ රෝගය ව්‍යාප්තිය අඩුවක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරනවා, බ්‍රිතාන්‍යයේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් අපිට යුරෝපයේ තත්ත්වය ටිකක් ඊට වඩා වෙනස්. අපි ඊගෙනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, ඇස්ට්‍රා සෙනකා එන්නත සම්බන්ධයෙන් පැවති දුර්මත ඒ ආකාරයෙන් නිරාකරණය වෙද්දී දැන් බොහෝ රටවල්වල එන්නත ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම යුරෝපයේ ඉතා සාර්ථකව එන්නත ක්‍රියාත්මකයි. නමුත් යුරෝපයේ තෙවැනි කොරෝනා රැල්ලක් පිළිබඳව වාර්තා වෙනවා. ඉතාලිය නගර කීපයක් අගුළු දැමට ලක් කළා. දැන් ප්‍රංශයත් මේ සඳහා සූදානමක් තියෙනවා නේද? ඔව්, දැන් මේ වෙනකොට මේ යුරෝපයේ තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. මොකද දැන් යුරෝපය තමයි මේ රෝගේ එපිසෙන්ට එක. එහෙම නැත්නම් කේන්ද්‍රයේ බවට පත් වුණේ සුනේත්‍රා. විශේෂයෙන්ම ඉතාලිය. දැන් චීනයෙන් මේක ආරම්භ වුණාට වැඩිපුර ලෝකෙට මේක බෙදුවේ යුරෝපය. විශේෂයෙන්ම අපිටත් දෙවෙනි කියන්නේ කොරෝනා චීනයෙන් ආසාදිත කාන්තාව පළමුවෙන් පැමිණියාට ලංකාව තුළ ව්‍යාප්ත වෙන්නට හේතු වුණේ අර ඉතාලිය හා සම්බන්ධ පුද්ගලයන් කියන එක මුල් අවස්ථාවේදී ඒ පරීක්ෂණවලදී හෙළි වුණා. ඒ වගේ තමයි බොහෝ රටවලට මේ යුරෝපා ජාතිකයන්ගෙන් තමයි මේක ව්‍යාප්ත වුණේ. අදටත් යුරෝපයට මේක පාලනය කරගන්න නොහැකි වෙලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන තරාකාරයක. අපි කිව්වොත් කණගාටුදායක. ඒ වගේම මේකට හේතුවක් මොකක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේකට මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි යුරෝපය මේ වෙනකොට කොරෝනා තෙවන් රැල්ලට ගොදුරුලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි. මේ කොරෝනා තෙවැනි රැල්ල පිළිබඳව යුරෝපා රටවල් ගණනාවක් මේ වෙනකොට අදහස් පළ කරමින් ඉන්නවා. ඔව්, ඔව්, අපි හොයලා බලමු යුරෝපයේ කොරෝනා තෙවන රැල්ල පිළිබඳව. ඔව්, මුලින්ම අපි ප්‍රංශයෙන් පටන් ගමු. ප්‍රංශයේ මේ වෙනකොට නැවත වතාවක් හඳුන්වා දෙනවා පැරිස් නගරය ඇතුළු නගර කිහිපයකම ආරංචි වෙන ආකාරයට ප්‍රදේශ 15ක සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් වාර්තාවෙන් රෝගීන් සංඛ්‍යාව 35,000 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි ඉතාලිය දැනට ගිය සඳුදා ඉඳලා ක්‍රියාත්මක කරලා තියෙනවා, දැඩි සීමාවන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් ඉතාලිය සඳහන් කරනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ කියලා. ඉතාලිවැසියන්ගේ මේ ඔවුන් කියන ආකාරයට afraid this won't end. මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන එකක් නැහැ කියලා ඉතාලිවැසියන් තාම කනස්සල්ලෙන් ඒ වගේම බියටපත් වෙලා ඉන්නවා කියලත් වාර්තා වෙනවා. මොකද මේ වෙනකොට ඉතාලියෙත් විශාල වශයෙන් පළාත් 20ක රෝග ව්‍යාප්තියේ ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි අසල්වැසි ඉන්දියාව අපි දන්නවා මේ වෙනකොට ඉන්දියාවෙත් මේ රෝග ව්‍යාප්තිය එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා. දැන් ඒක ඇත්තටම ඉතාම අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. එක් පැත්තකින් වැක්සින් ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනවා. දැන් අනෙක් කාරණය තමයි වෛද්‍යවරු පෙන්වා දෙන්න දැන් මේ රෝග ව්‍යාප්තියත් එක්ක ඉරානයේ 4 වෙනි රැල්ල, ඉරානයේ 3 වෙනි රැල්ලටත් වඩා 4 වෙනි රැල්ල දක්වාම මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. 3 වෙනි රැල්ලෙන් පසුවත් ඉරානයේ නැවත වතාවක්, මොකද ඉරානයේ තමයි වඩාත්ම කෙටි කාල පරාසයන් තුළ මේ රෝග ව්‍යාප්තිය නරක තැනකට මුහුණ දීපු රට. එතකොට ඉරානය තුළ අපිට වාර්තා වෙනවා 4 වෙනි වතාවටත් මේ රෝග ව්‍යාප්තිය එහෙමත් නැත්නම් 7 වෙනි රැල්ලට ඉරානය මුහුණ දෙමින් තිබෙන බව. එතකොට දැන් මේ තත්ත්වයට හේතුව කුමක්ද? වෛද්‍ය අංශ පෙන්වා දෙන්නේ මොනවද?
ප්‍රධානම කාරණය තමයි දැන් මේ එන්නත් කරණය සිදු වුණාට එහා සමගාමීව ජනතාව සැලකිලිමත් විය යුතුයි තවදුරටත් මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට. ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්න දැන් බොහෝ දුරට එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නාම ඔවුන් කිසිදු ආරක්ෂිත තත්ත්වයකින් තොරව හැසිරෙන්නට පටන් ගැනීම වගේ දේවල් වාර්තා වෙනවා. ඒකෝට දැන් තේරුම් ගත යුතුයි මේ එන්නතේ එන්නත ලබා දීලා ඊට සාමාන්‍යයෙන් දල වශයෙන් සති 12කට විතර පස්සේ තමයි මාස 3කට ආසන්න කාලයක් පස්සේ තමයි පළමු වෙන මාත්‍රාවෙන් පස්සේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ. ඒකෝට අනිකුත් එන්නත් අනුව ඒකේ දෙවෙනි මාත්‍රාවේ කාලය වෙනස් වෙනවා. හැබැයි ඊළඟ මෙතෙන්දී සැලකිල්ල යොමු වෙන කාරණේ තමයි අර වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට මේ එන්නත ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ පළමු මාත්‍රාව ලබා දීලත් ඒකේ සම්පූර්ණ ඒකේ ආරක්ෂක වැඩපිළිවෙල ඇඟ තුළ ක්‍රියාත්මක වෙන ප්‍රතිදේහ නිර්මාණය වෙලා මේ වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය නිර්මාණය වෙන සති දෙකකට වැඩි කාලයක් ගත වෙන බව වෛද්‍යවරු පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා එන්නත ලබාගත් ගමන්මත් කෙනෙක් ආරක්ෂිත නැහැ. ඒක මේ එන්නත් ක්‍රියාවලියේ ස්වභාවය ඒක තමයි. ඒ නිසා දැන් ගෝලීය වශයෙන් මේ බැටකාපු රටවල් මුහුණ දීපු ප්‍රධානම ගැටලුව තමයි මේ ජනතා සහයෝගිතාවේ නොමැතිවීම, ජනතාවගේ අවබෝධය නොමැතිවීම. දැන් අපි ගත්තොත් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ මේ රෝගේ හොඳින් පාලනය කරපු රටවල්, දැන් අපි ගත්තොත් ආසියානු රටවල්, වියට්නාමය වගේ රටවල්, එතෙන්දී චීනය දැන් ඉතාම හොඳින් රෝගේ පාලනය කරලා තියෙනවා. එතෙන්දී අපි දකින කාරණේ තමයි ඒ රටවල යම්කිසි විනයක් අර මේ රෝග පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ජනතාව වගකීම් විරහිතව හැසිරෙන ආකාරය අඩු වෙලා තියෙනවා. නමුත් යුරෝපයේ තියෙන නිදහස අතිශයින් ඕන නිදහස ගැන සැලකිලිමත් වෙනවා. ඉන්සයින් නිදහස භුක්ති විඳින්න ගිහිල්ලත් මේ රෝග ව්‍යාප්තිය එන්න වැඩි වෙනවා කියලත් මතයක් තිබෙනවා. ඒ කියන්නේ දැන් තහනම් නියෝග ක්‍රියාත්මක නොකර යුරෝපයේ ජනතාවගෙන ඉල්ලීමක් කළත් මේ සෞඛ්‍ය නීති වලට අනුගත වෙන්න කියලා බොහෝ පිරිසක් නොසලකා හරින තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඉන්දියාවෙත් ඔය වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ රෝග ව්‍යාප්තිය වැඩි කලාප පිළිබඳව විශ්ලේෂණයක් කරාම පැහැදිලි වෙනවා මීට ප්‍රධාන හේතුව එන්නත්කරණයේ දුර්වලතාවයකට වඩා ඒ අවශ්‍ය වෛද්‍යමය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරීම. ඕනම වසංගත රෝග සහ ඒ වගේම වසංගත නොවන රෝගී තත්ත්වයකදී පවා අපිට ඒකෙන් ගැලවෙන්න තියෙන ප්‍රධානම සාධකය තමයි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම. වෛද්‍ය උපදෙස් අනුගමනය නොකරනවා නම් අනිවාර්යයෙන් මේ රෝගය ව්‍යාප්ත වීමේ රෝගයේ අනතුරුදායක තත්ත්වය ඉහළ යන ඒ සරල සංසිද්ධිය තමයි මේකට යුරෝපය තුළ වාර්තා වෙන්නේ. අපි දැන් අවධානය යොමු කරමු රුසියාව සහ ඇමරිකාවේ සම්බන්ධතාවයට මොකද වෙන්නේ කියලා දැනගන්න. දැන් රුසියාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට පසුගිය දවස්වල ඇමරිකාවෙන් විවේචන එල්ල වුණා. දැන් මේ නිසාම දෙරට අතර මතභේද ආකාරයකින් උග්‍රතට හැරමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. ඔව්, දැන් මෙතෙන්දී අපිට පැහැදිලිව පේන්න තියෙනවා ජෝ බයිඩන් පාලනය ඔවුන්ගේ වැඩපිළිවෙල, ඒ කියන්නේ ගමන් මග, අලුත් ජනාධිපතිවරයාගේ ගමන් මග නිර්ණය කරද්දී නැවත වතාවක් ඇමරිකාව ගෝලීය වශයෙන් විවිධ රටවල් සමග, يعني විවිධ රටවලට මැදිහත්වීමේ ක්‍රියාවලිය සහ ඔවුන් සම්බන්ධයෙන්, يعني අර මීට කලින් අර සරල වශයෙන් ඇමරිකාවට තීචෝදනාව සහ නම ලෝක පොලිස් බටයා කියලා. එතකොට දැන් ඒ පොලිස් ක්‍රියාවලියට සූදානම් වෙනවද කියන ප්‍රශ්නය මේ වෙනකොට අවධානයට ලක් වෙලා තිබෙනවා. ඉතින් මොකද ප්‍රධානම කාරණේ තමයි ජෝ බයිඩන් රුසියාව සමග ගැටෙන්නට පෙළඹීම. මොකද රුසියානු ජනාධිපතිවරයාට බොහෝ මිනිමරුව කිලර් කියන වචනය පාවිච්චි කරමින් ජෝ බයිඩන් ප්‍රකාශයක් කළා තිබෙනවා. එතකොට දැන් මේ ප්‍රකාශයට ඊයේ පුටින්ගෙන් උත්තර ලැබුණා. ව්ලැඩිමීර් පුටින් මේ ප්‍රකාශය ඉතාම හාස්‍යයට ලක් කරමින් කතා කරලා තිබෙනවා. ඉතින් එතෙන්දී පුටින් සඳහන් කරපු දේ රුසියන් භාෂාවෙන් කියපු දේ ඉංග්‍රීසියෙන් මේ විදිහට පරිවර්තනය කළා. ටේක්ස් වන් ටු නෝ වන්, ටේක්ස් වන් ටු නෝ වන් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලියත් එක්ක බැලුවහම යම් කිසි ආකාරයකින් ජෝ බයිඩන් පාලනය අර යම් සංහිඳියාවකට වඩා අපි අර ඇමරිකාව තුළ දකින්න ලැබිච්ච ඔය නිරවියුද කෝල්ඩ් වෝ මෙන්ටලිටි එක පවත්වාගෙන යන්නට
එවැනි තත්ත්වයකට පෙළඹෙනවා කියලා සැකයක් මතුවෙනවා මේ රුසියාව සමග ගැටුමකින්ම ආරම්භ කිරීමත් එක්ක. මෙතෙන්දී රුසියාවට චෝදනා එල්ල කරනවා ඇමරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වුණා කියලා. ඒ වගේම බටහිර රටවල් රුසියාව සම්බන්ධයෙන් රුසියාවට බැට දෙන්නට පාවිච්චි කරන ප්‍රධානම කාරණේ තමයි විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගැනීමේ සංසිද්ධිය. ඒ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ අතර වාරයේදී අපිට පේන්න තියෙනවා බයිඩන් පාලනය උත්සුක වෙනවා. මොකද දැන් ට්‍රම්ප් පාලනය යටතේ රුසියාව සමග ඉතා සුළු හෝ සංහිඳියාවක් පැවතුනයි. ට්‍රම්ප් පාලනය යටතේ තමයි රුසියාවට සම්බාධක පණුන් ලැබුවේ. ඒ වගේම විවිධ යුරෝපා ගැටලු ඒ වගේ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර මතභේද පැවතුනා. නමුත් ට්‍රම්ප් පාලනයේදී ට්‍රම්ප් යම් සංහිඳියාවක් රුසියාව සමග පවත්වාගෙන යන්නට උත්සුක වුණා. ඒ නිසාම ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා ට්‍රම්ප් රුසියානු ඒජන්තයෙක් විදිහට කටයුතු කරන බවට. නමුත් දැන් මේ වෙනකොට බයිඩන් පාලනය අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ රුසියාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බලාපොරොත්තු වෙන කියලා. ඒ වගේම තමයි අපි ඊළඟට කතා කරන්නේ චීනය පිළිබඳව අපිට කාල වේලාවේ යම් ගැටලුවක් තියෙනවා. චීනයත් සම්බන්ධයෙන්ුත් දැන් බයිඩන් පාලනයේ තරමක් තදට කටයුතු කරන්න ට්‍රම්ප්ගේ පාලනයට චීනය සමග ලොකු ගැටලු තිබුණා. ඉතින් බොහෝ දෙනා බලාපොරොත්තු වුණා චීනයත් බලාපොරොත්තු වුණා බයිඩන් යම් කිසි සංහිඳියාවට බර වැඩ පිළිලකට යයි කියලා. නමුත් මෙතෙන්දී ඇමරිකානු රාජලේකම්වරයාගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරන්න මම කැමති සුනේත්‍රා ඇන්තනි බ්ලින්කින් සඳහන් කරනවා මෙන්න මේ වගේ දෙයක්. චයිනා බ්ලින්කින් වෝන්ස් චයිනා නීඩ් ටු රෙස්පෙක්ට් ග්ලෝබල් ඕඩර් ඕ ෆේස් මෝ වයලන්ට් වර්ල්ඩ්. බොහොම තද අනතුරු ඇඟවීමක් ට්‍රම්ප්ගේ රාජලේකම්වරයා චීනයට ලබා දෙනවා. දැන් තියෙන ගෝලීය රටාවට අනුගත වෙන්න ඊට හිස නමන්න, එහෙම නැත්තම් ප්‍රචණ්ඩකාරීත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියලා. හොඳයි, ඔය විදිහට තමයි ලෝකයේ සංහිඳියාව සම්බන්ධයෙන් ගැටලු මතුවෙමින් තියෙන්නේ. අතර අපි කතා කරන්න සූදානම් මේ අද්දින වාර්තාවකින් හෙළිවෙන ලෝකයේ මධ්‍යම පාන්තික ජනතාව ක්‍රමයෙන් දැන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කොවිඩ් මේකට හේතුවක් වෙන්න පුළුවන්. පැහැදිලිවම සුනේත්‍රා මේ අධ්‍යයනය නිකුත් කරලා තිබෙන අධ්‍යයන වාර්තාව මේ දකුණු ආසියාව පදනම් කරගනින් තමයි මේක ඇත්තටම ලෝක බැංකු දත්ත පදනම් කරගෙන ඉන්දියාවේ සිදු කරපු අධ්‍යයනයකින් තමයි මේ තත්ත්වය හෙළි වෙලා තියෙන රටවල් ගණනාවක් කේන්ද්‍ර කරගනිමින් මේ තොරතුරු විශ්ලේෂණය කරලා තිබෙනවා. ඒ අනුව බැලුවහම අපිට මේකෙන් අවබෝධ කරගන්න හැකි වෙන දේ තමයි COVID-19 රෝගයේ මොනතරම් බලපෑමක් අපේ ජන ජීවිතයට එල්ල කරලා තිබෙනවද කියලා. දැන් මේ අලුත්ම අධ්‍යයනය අනුව පෙන්නුම් කරලා තිබෙනවා ගෝලීය වශයෙන් ගත්තහම මධ්‍යම පාන්තික ජන කොටස අඩු වෙලා තිබෙනවා මිලියන 90කින්. මිලියන 90ක්, ඒ කියන්නේ කෝටි 9ක් මධ්‍යම පන්ති ඉඳලා මොකද වෙලා තියෙන්නේ පල්ලෙහා පන්තියට වැටලා තිබෙනවා. ඒතර මධ්‍යම පාන්තික මේ නිර්ණායකයේ විදිහට හඳුන්වන්නේ දිනකට දිනකට ඇමරිකාන් ඩොලර් 10ක් 50ක් අතර ආදායමක් ලබන පිරිස තමයි මධ්‍යම පාන්තික ගණයට අයත් වෙන්නේ. නමුත් මේ COVID-19 වසංගතය නිසා ඇතිවෙච්ච ආර්ථික බලපෑම අනුව මේ අය ඇදගෙන වැටිලා තිබෙනවා. මේ දිනකට ඇමරිකාන් ඩොලර් 2 සහ ඊට අඩු මට්ටමින් ආදායම් උපයන පිරිස අතරට මේ කණ්ඩායම ඇදගෙන වැටිලා තිබෙනවා. දැන් මධ්‍යම පාන්තිකයන්ගේ සංඛ්‍යාව මිලියන 90කින් අඩු වෙද්දී දිලිඳු ජනතාවගේ, ඔය අපි කතා කරන දිලිඳු අන්ත දිලිඳු ජනතාවගේ සංඛ්‍යාව මිලියන 131කින් වැඩි වෙලා තිබෙනවා. මිලියන 130 කෝටි 13කට වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගිහිල්ලා තියෙන ලෝකයේ දුප්පතුන්ගේ සංඛ්‍යාව. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් COVID-19 රෝගය මොනතරම් නරක ආර්ථික බලපෑමක් අපේ ජීවිතයට එල්ල කළා තියෙනවද කියලා. ඔව්, අපි කෙටියෙන් කතා කරමු. NASA ආයතනය තවත් සාර්ථක අත්හදා බැලීමක් කළා. ඔව්, දැන් මේ වෙනකොට NASA ආයතනය අත්හදා බලමින් ඉන්නවා මේ අභ්‍යවකාශ යාන උඩුගුවන්ට යැවීමේ තාක්ෂණය, කියන්නේ රොකට් තාක්ෂණය අලුත් මුහුණුවරකට ගෙනීම පිළිබඳ. මොකද විවිධ අභියෝග එල්ල වෙනවා. අපි දැක්ක පසුගිය
කාලවකවානුවේ ස්පේස්ෙක් පෞද්ගලික ආයතනය නැවත නැවත භාවිත කර හැකි රොකට්ටු හඳුන්වා දෙනවා. ඒ නිසා නාසා ආයතනයටත් මේ තරඟයත් එක්ක සිද්ධ වෙනවා වඩාත් විධිමත් එහෙමත් නැත්නම් මේ ගුවන්ගත කිරීමේ ක්‍රියාවලියේදී අඩු වියදම් සහිත ඒ වගේම වැඩි ශක්තියක් සහිත රොකට් යානා නිර්මාණය කරන්න. එතකොට දැන් ඊයේ දිනේදී නාසා ආයතනය සාර්ථකවත් හදා බැලුවා මේ ලොව විශාලතම දැනට ඒ වගේම බලගතුම රොකට් යන්ත්‍රය ඊයේ අත්හදා බැලුව බව වාර්තා වෙනවා. මේ අපි දකින්නේ එම රොකට් යන්ත්‍රය අත්හදා බලන ආකාරය. ඒවා පණගන්වල නාසා ආයතනයේදී එහි ක්‍රියාකාරීත්වය ඊයේ මේ පරීක්ෂාවට ලක් කරුණා. මේක හඳුන්වන්නේ ආටිමිස් ප්‍රොජෙක්ට් කියලා. මේක ට්‍රම්ප් පාලනය යටතේ 2017 දී ආරම්භ වුණේ මේ නව රොකට් යන්ත්‍ර කාර්යක්ෂම බලවත් රොකට් යන්ත්‍ර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල. මේ අනුව ඒ රොකට් එන්ජිම පරීක්ෂා කිරීමේ අවස්ථාව තමයි අපි මේ දකින්නේ. කොවිඩ් නිසා ලෝකයේ උඩු යටිකුරු කරන්නට සමත් වුණත් ඒ අතරම අනෙකුත් ශේෂ්ඨ දැන් සමබරව සාර්ථකව පවත්වාගෙන යන බවත් අපිට පේන්නට තියෙනවා. එහෙනම් අද අපි සිවුදෙස නිමා කරනවා ඒ විදිහට ලෝකයේ තොරතුරු ඔබට ගෙනෙමින් හෙට දවසේදීත් එකතු වන්නට කියලා ආරාධනා කරනවා. අද මේ තොරතුරු ඔබට ගෙනාවේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍ය වේදී ප්‍රසාද් තොටංගොඩ. සුති අදත් එකතු වීම සම්බන්ධයෙන් එහෙමනම් අපි සමුගන්නවා ඔබට යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයිපුවා.